අදත් අප සුතුපු රුදුලෙස මසූදානම් වන්නේ ලෝකයේ මුතුරුතුරු ඔබ වෙත සමීප කරන්නටයි. ඒ අනුව ඔබගෙන් ලැබෙන ඉහළ ප්‍රතිචාරවලට බොහොම ස්තුතියි. බොහෝ දිනක අපට බොහොම ආදරයෙන් කමෙන්ට් කර තිබුණා. ඒ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි කියන ගමන් අපි අදත් සූදානම් ලෝකයේ මුතුරුතුරු සියල්ලව සවිස්තරව ඔබ වෙත ගෙනෙන්නට. මුලින් යනවා එක්සත් අරාබි එමිරාජ්‍යයට අබුඩාබිවලට. අබුඩාබිවල ඔබ පුරවැසියෙක් නම් ඔබ එහෙමත් නැතිනම් නේවාසිකයෙක් නම් සිටිසන් ඕ රෙසිඩන්ට් ඔබට නගරවලින් පිටවීමට කිසිදු ආකාරයේ බලපත්‍රයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක එක්තරා ආකාරකින් හරි අසාධාරණයි. විදේශගතව වැඩ කරන ශ්‍රමිකයින්ටයි සියලුම නීති රීති ඒ රටවල් වල ක්‍රියාත්මක වෙන්නේ. එක්සත් අරාබි එමිරාජ්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා පර්මිට් එකක් නැතුව මේ අනුව නේවාසිකයින්ට සහ පුරවැසියන්ට අබුඩාබි නගර සීමාවලින් පිටත් වෙෑමට හැකියාව පවතින බව. They will still require entry permits issued by the Abu Dhabi police movement in restricted to hours outside the national sterilization program which runs every night from 10 p.m. to until 6 a.m. නමුත් රාත්‍රී 10 සිට 6 දක්වා ඔවුන්ගේ නිරෝධායනය නැත්නම් විසබීජානුහරණ ක්‍රියාවලියේදී අත් වෙනවා. ඒ කාලවකවානුව තුළදී ඔබට යම් සීමාවක් පැනවෙනවා. කෙසේ වෙතත් මේ වන විට workers are still prohibited from entering and leaving Abu Dhabi. ශ්‍රමිකයින් විදේශගත ශ්‍රමිකයින්ට අබුඩාබි වලට ඇතුල් වීම හා පිටවීම තවමත් සීමා කර ඇති බවටයි තොරතුරු වාර්තා කරන්නේ. නමුත් නේවාසිකයින්ට පුරවැසියන්ට එය ගැටලුවක් නොවන බවටයි වාර්තා වන්නේ. ඒත් එක්කම සමස්ත ඩුබායි කලාපය පිළිබඳ අවධානය යොමු කරන විටදී මේ වන විට ඩුබායි කලාපයේ බොහෝ සමාගම් බැටුප් කප්පාදුවකට සූදානම් වෙනවා. ඒ අනුව ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට 120 සහ 150 අතර ප්‍රමාණයක බැටුප් කප්පාදුවකට මේ වෙද්දී ඩුබායි දැවැන්ත සමාගම් රැසක් තීරණය කරමින් කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ පිළිබඳ විශේෂයෙන් කරන ලද වාර්තා රැසක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය තුල වාර්තා කර ඒත් එක්කම ඔවුන් අදාළ සමාගම්වලට අනුමැතිය ලබා දී තිබෙනවා. මේ මොහොතේ පවතින ආපු ආර්ථික ව්‍යසනයත් එක්ක තමන්ට අවශ්‍ය පරිදි සිතැඟි පරිදි ඒ ගෙවීම් කළමනාකරණය කරන්න. එහෙමත් නැතිනම් ගෙවීම් පැත්තෙන් කළමනාකරණය කරන්නට නොහැකි නම් සේවක කප්පාදුව කරන්නට මේ වන විට අවසරය ලබා දී තිබෙනවා. Human resources are Emiratesian alert to employees affected by the COVID-19 crisis to take certain measures against the expat employees. ඒ බොහෝ දුරට අදාළ වෙන්නේ විදේශගත ශ්‍රමිකයින්ට පමණයි. නමුත් ඩුබායි රාජ්‍ය එක්සත් අරාබි එමිරාජ්‍ය කලාපිය තුළ වෙසෙන්නා වූ ශ්‍රමිකයින්ට ඒ රටේ ලැබිය යුතු වරප්‍රසාද හිමි වෙනවා. හැබැයි මෙච්චර කාලයක් දරදියක්ද මෙච්චර කාලයක් ඒ මිනිස් වෙනුවෙන් කැපවුණු අයට පැහැදිලි අසාධාරණයක් සිදු වෙනවා. මේ සියලුම තීන්දුව තීරණ ගන්නේ විදේශගත ශ්‍රමිකයින් ඉලක්ක කරගෙන වීම බොහොම කනගාටුදායක කාරණයක් බවට පත් වෙනවා. ඒ වගේම consume annual paid leave balances, implement unpaid leaves and amend employment contracts for temporary or even permanent reduction in salary in agreement with the employees. අකණ්ඩ සේවක කප්පාදුව එහෙමත් නැතිනම් ගෙවන නිවාඩු හා සම්බන්ධයෙන් යම් වාරණයක්, ඒ වගේම මේ වෙද්දී පවතින වූ සේවා ගිවිසුම් වල කොන්දේසියල යම් ආකාරයේ දැඩි භාවයක්, මෙවැනි ආකාරයන් හරහා විදේශගත ශ්‍රමිකයින්ගේ ක්‍රියාපටිපාඩියට දැඩි බාධා පමුණුවන්නට මේ වෙද්දී ඩුබායි එක්සත් අරාබි එමිරාජ්‍ය තුළද ආර්ථික සැලසුම් සකස් වෙමින් පවතින බවට වාර්තා වෙනවා. ඒ අනුව ඉදිරියට එක්සත් අරාබි එමිරාජ්‍ය තුළ පවතින වූ වැටුප් මට්ටම් පැහැදිලි ලෙසම අඩු වැටුප් මට්ටම් බවට නිර්දේශ වනු ඇතැයි මේ වන විට ප්‍රකාශ කර තිබෙනවා. ඒත් එක්කම මේ වන විට විශේෂයෙන්ම කියවිලා කාරණයක් බවට පත් වෙලා තිබෙනවා ඩුබායි රාජ්‍යයේ 100%ක්ම යලිත් රාජ්‍ය සේවකින් රන් කාර්යභාරයන් පැමිණීම සිදු කර තිබෙනවා. ඒ වගේම වෙළඳ ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීම හා සම්බන්ධයෙන් යම් සීමාවන්ට යටත්ව මේ වෙද්දී කර තිබෙනවා. කෙසේ වෙතත් විදේශගත ශ්‍රමිකයින් සම්බන්ධව උන් තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. එතනින් පසු යනවා අපි කුවේට් වලට. කුවේට් වල තත්ත්වයක් මේ විදිහම තමයි. මේ වෙද්දී කුවේට් රාජ්‍යයේ වැසියන්ට රැකියා ලබා දී ඔවුන්ම රැකියා ස්ථානවල රඳවා ගැනීමේ ක්‍රියාවලිය එහෙම නැතිනම් කුවේටයිස් කුවේටයිස් යනුවෙන් ඒ කියන්නේ කුවේටානුකරණයක් මේ මොහොතේදී දියත් වෙමින් පවතිනවා. 133ක් විදේශීය ශ්‍රමිකයින් කුවේට් වල නිවාසවල වැඩ කරන 133ක ප්‍රමාණයක් කපා හැරීමේ ක්‍රියාවලිය දැන් ආරම්භ කරනවා. 33% of the total foreign workers at Kuwaiti housing agency will have their contract terminated by September. September e wenakota me aakarin 133ක කප්පාදුවක් කරන්නට වුන් සැරසෙනවා. ඒ අනුව Kuwaitis එහෙමත් නැත්නම් Kuwait අනුකරණයක් Kuwait ජනතාව මූලික කරගෙන රැකියා උත්පාදනය කිරීමේ ක්‍රියාවලියකට වුන් අවතීර්ණ වී සිටිනවා. හැබැයි මේ අපේ රටේ මිනිස්සු බහන්සි වෙලා වෙනත් රටවල් වල මිනිස්සු දරදී ඇදලා Kuwait මිනිස්සු වෙනුවෙන් කරන කියන දෑ පිළිබඳ බලනකොට ඒ මිනිස්සුන්ට මේ දේවල් කළමනා කරණය කරගන්න පුළුවන් වේද කියන එක පැහැදිලි ප්‍රශ්නයක් බවට පත් වෙනවා. කෙසේ වෙතත්
දැනට ඔබ දැන කියාගත යුතු කාරණය තමයි මේ වෙද්දි එවැනි සැලසුමක් ක්‍රියාත්මක වෙනවා that there are three phase plan to replace foreign employees with quietees පියවර තුනක වැඩපිළිවෙලක් දියත් වෙනවා කඩින් කඩ එක්වරම සියලු දෙනා ඉවත් කරන්නේ නැහැ කොටස් තුනක් යටතේ තමයි විදේශගත ශ්‍රමිකයින්ගේ කප්පාදුව සිද්ධ කරන්නේ ඒ හරහා ඔවුන් කුවේට අනුකරණයක් එහෙම නැත්නම් කුවේට් වැසියන් මූලික කරගත් රැකියා ක්‍රියාවලියක් ආරම්භ කරන්නට ඉදිරියට සූදානම් වෙනවා ඒ අනුව පළමු ක්‍රියාවලිය යටතේ Total foreign labour of 398 employees. Tunsi anu atade ne kuseve nivad kiri mahasambandh kriyavale pelibandh khati kaava katenwa. Ebage ma. Meveddi milli lakshya 34 kata asanna pramana foreigners account. Me Bharat me videshikayinge ginum mevana vita lakshya 34 kata asanna pramana Kuwait wala pavatinwa. Habai me siyalu de adu karayutui kiyana karane then ounge pradhana karane bawata patta thibenawa. E anuwa idiriyedi Kuwait wala wesena oba hamowatama danagatha kiyathu karane thamai obage rakiya kappaduwakata adala me wana vita katayutu siduwimin pavatinwa. Kuwait has said it will no longer hire foreigners in its vital oil sector. තෙල් පිරිපහදු ක්‍රියාවලියට මින් මත්තට කිසිදු ආකාරයකින් විදේශගත ශ්‍රමිකයින් බඳවා ගන්නේ නැහැ. ඔවුන් ගොයිල් රිෆයිනරියකට තෙල් පිරිපහදුවට සහ ඊට අදාළ වුණු සමා රැකියාවලට කිසිදු ආකාරයෙන් විදේශගත ශ්‍රමිකයින් යලි බඳවා නොගන්නා බවට මේ වන විට කුවේට් රාජ්‍ය ප්‍රකාශ කර තිබෙනවා. ඒත් එක්කම අපි තවදුරටත් ඔබ වෙත තොරතුරු ගෙනෙනවා කුවේට් වල පවතිනා වූ මේ වන විට කුවේට් වල පවතින ක්‍රියාවලිය යටතේ සමහර රෙස්ටුරන්ට්ස් තියෙනවා සමහර ඒ විශේෂයෙන්ම කියනවා නම් ජූස් ෂොප් ඒ වගේම ෂවර්මා ෂොප් මේ දේවල් වල යන් කුවේටිස් ප්‍රූව් දේ will work as juice and shawarma shop assistants මේ shawarma shop වල juice shop වල assistant ලා විදිහට වැඩ කරන්නේ තරුණ කුවේට් රටේම වැසියන්ට ආරාධනා කරමින් ඔවුන් ඒවයි ක්‍රියාත්මක විය යුතුයි කියන තැනකට පැමිණීමෙන් තිබෙනවා මොකද පහුගියදා ප්‍රකාශ කෙරුණේ කුවේට් රාජ්‍ය ජනතාවට ආරාධනා කළ සෑම රැකියාවකම අපි නියැලෙමු කියන කාරණේ මොකද බොහෝ දේවල් වලට විදේශගත ශ්‍රමිකයින් කැඳවා ගැනීම වළක්වාගෙන අපිම මේ රැකියා කටයුතු වල නියැලෙමු juice shop assistants or shawarma guys are not typical career choices for young quietees but many of them have showed they have an appetite for success marginal industries amid increasingly loud cries to address the demographic imbalance in Kuwait මේ වෙද්දි කුවේට් වල පවතින තත්ත්වය මත juice shop assistant ලා විදිහට shawarma shop වල වැඩ කරන අය විදිහට කුවේට් ජාතිකින්ම තරුණ කුවේට් ජාතිකින්ම ඉදිරියට පැමිණෙනු ඇති බවට වාර්තා වෙනවා. ඔවුන් නිතරම ස්වේච්ඡාවෙන් මෙවට ඉදිරිපත් වෙන්නට කැමති. ඒකට හේතුව මේ වෙද්දි කුවේට් වල demographic imbalance එකක් තියෙනවා. ඒ කියන්නේ කුවේට් වල ජනගහනය ගත්තාම විදේශගත ශ්‍රමිකයින් වැඩි, දේශීය මිනිසුන්ට වැඩි. ඒ නිසා මේ imbalance එක නැති කරන්න කුවේට් රටේ තරුණයෝ ඉදිරියට එයි කියන කාරණයක් කියවෙනවා. ඒ නිසා ඔබට මේ වෙද්දි කුවේට් වල පවතින තත්ත්වය යහපත් නැහැ. කොච්චර මැරිලා වැඩ කරත් මිනිස්සු අවසානයේදී තමන්ගේ රටට යම් ප්‍රශ්නයක් ආව ගමන් ඉස්සල්ලාම බලන්නේ උදේ ඉඳන් හවස වෙනකන් කන්න දීපු මිනිහා වුණත් පන්නලා දාලා තමන්ගේ දේවල් කරගන්න. ඒක තමයි වැදගත් දේ. ඒත් එක්කම අපි යනවා එතනින් ඉන්දියාවට. ඉන්දියාව මේ වෙද්දි කොරෝනා වෛරසයෙන් එක්වරම මරණ 2000ක් වාර්තා වීමේ ඛේදවාචකයකට ලක් වෙන අසීම දේශ සීමා ගැටුමින් ඉන්දිය සෙබළුන් පිදිනකු මිය යනවා මේ වෙද්දි නරේන්ද්‍ර මෝඩි සර්වපාක්ෂික කමිටුවක් කැඳවලා තියෙනවා ඔහු ප්‍රකාශ කරනවා අපේ මිනිස්සු මැරුණා තමයි හැබැයි අපේ මිනිස්සු මැරුණේ තනියම නෙමෙයි අපේ මිනිස්සු මැරුණු ජීවිත නිකන් නිර්පරාදේ අපත ගියා නෙමෙයි ඔවුන් සැක කරන ආකාරයට චීනයටත් බරපතල හානියක් සිදු වී ඇති බවට මේ වෙන විට සැක සංකා පැන නැගී තිබෙනවා කෙසේ වෙතත් මේ වන විට ප්‍රකාශ වී තිබෙනවා මරණ සංඛ්‍යාව වෙනස් විය හැකි බවටත් නිල සහ නිල නොවන ආකාරයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා ඒ අනුව India has always promoted peace among nations අපි හැම වෙලාවෙම සාමය ප්‍රවර්ධනය කරනවා PM Modi said on Wednesday afternoon PM Modi who is meeting chief ministers via video conference on the COVID-19 pandemic started with the reference to the border clash in Galwan Valley that cost 20 lives on the Indian side ජීවිත 20ක් ගල්වාන් වැලියකේදී අහිමි වූවා කියන කතාවෙන් තමයි Tamanගේ ප්‍රධාන අමාත්‍යවරුන් සමග නරේන්ද්‍ර මෝඩි කතාව ආරම්භ කරන්නේ. Over the next 5 minutes PM Modi summarized his government stand on the clash and his determination not to let anyone stop India from retaliation if someone does target the country's sovereignty. යමෙකු රටේ ස්වාධීනත්වයට එරෙහිව කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අනිවාර්යයෙන්ම Taman ක්‍රියාත්මක වෙනවා. මෝඩි දැඩිව ප්‍රකාශ කරනවා. ඒත් එක්කම මේ නරේන්ද්‍ර මෝඩි අම්මා කරේ දැඩි ප්‍රතිපත්තියකට මේ වෙදිපත් වෙනවා. India has blamed China for the border clash that the New Delhi says could have been avoided had the Chinese soldier
follow the agreement and not try to unilaterally change. හැබැයි මේක චීන පැත්තෙන් කියනවා මේ කොන්දේසි ඉස්සලාම කඩකලේ ඉන්දියාව කියලා දෙපැත්තකට යනවා කතාව කොහොම වුණත් අවසානයේ කොතන නතර වේද කියන එක පැහැදිලි ප්‍රශ්නයක් බවට පත් වෙනවා ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා මේ වෙද්දි ඉන්දියාවේ පවතින තත්ත්වය පිළිබඳ කතා කරද්දී දිල්ලිය බරපතල ඛේදමාත්‍රිකයකට පත් වෙනවා මේ වෙද්දි පවතිනා වූ තත්ත්වය මත පදනම් වෙ නව දිල්ලියේ මේ වෙද්දි සමස්ත මරණ සංඛ්‍යාව ගත් විටදී නව දිල්ලියත් අභියෝගයට ලක් වෙනවා මුම්බයි කලාපයත් අවබෝධයට ලක් වෙනවා ජනා කියන බොහෝ ප්‍රදේශ මේ වෙද්දි අවධානයට ලක් වෙනවා සමස්තයක් විදිහට මරණ 2000ක් වාර්තා වුණේ ප්‍රථම වතාවට මේ වෙද්දි 354,065ක් ආසාදිතිය වාර්තා වෙද්දි 186,935ක් සුව වෙලා තිබෙනවා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මරණ සංඛ්‍යාව 11,903යි रिकवरी रेट 52.79 हेबाई महाराष्ट्र समय मे विद हाईएस्ट नंबर ऑफ केस बेडी मासादित वार्ता करने नंबर ऑफ फेटलिटीज अक्रॉस द स्टेट एंड इट्स कैपिटल मुंबई वेंट अप शार्पली ऑन ट्यूसडे मुंबई वेल मरण संख्या वेगिंग इहल यानो यानो यद्दासुंसे 28ක් මේ වෙද්දි ගෙවුණු දවස තුල මුම්බායිහි 3167ක් කොරෝනා වෛරස් ආසාදිත මරණ වාර්තා කරන මුම්බායි හනව මුම්බායි හැස් 3167 කොරෝනා වෛරස් ලින්ක් ඩේක් 3167ක් මුම්බායි වලින් වාර්තා වෙද්දී සමස්ත රාජ්‍යයේ මරණ සංඛ්‍යාව ගත්තාම මේ දේවල් එක්ක බලන විට බරපතල ප්‍රශ්නයකට ඉන්දියාව වෙනවා ලෝකයේ බලධාරීන් අනුමාන කරන්නේ ඉන්දියාව පීක් එකට එන්නේ නොවැම්බර් කියලා එතකොට ඔබ හිතන්න कोई तरण खाल इंडिया मिनसु मेहम मेरी मेरी आई एक बार पतल प्रश्न अब ओमाने ओमाने विदेशगत श्रमिक मे विशेष प्रवृत्ति स्विच जॉब्स विद नो ऑब्जेक्शन सर्टिफिकेट अकॉर्डिंग टू द न्यू डायरेक्टिव टू बी एनफोर्स इन 2020 विदास विसी एके इंदला नो ऑब्जेक्शन सर्टिफिकेट तक आती नॉन खालिंतनी ओबटा मेना त्रकिया वक्त मारु बैंड बुलवा मैं तीर ने अरगे ने तीने वड़ा आकर्षणीय सह तरंगकारी श्रम वेलंद बला क्या तिकरण नटमाई मैं तीर ने अरगे ने तीने यानु මේ ක්‍රියාවලිය මත පදනම් ඔබේ අම්මා කාර්යයක සේවාස්ථානයක සේවා ඇග්‍රීමන්ට් එක සිටිනවා නම් ඒ සේවා ඇග්‍රීමන්ට් එකෙන් නෝ ඔබ්ජෙක්ෂන් එකක් දෙනවා නම් ඔබ මේක ඔබ ඉවත් වුණාට කිසිදු විරෝධත්වයක් නැහැ කියලා. එහෙම වුණොත් ඔබට නව රැකියාවකට යන්නට පුළුවන්. ඒ නිසා 20/21 සිට මේ නීති රීති බලපානවා. The new rule applies to non-Omani workers who have finished their contracts whether they are based in Oman or outside the country. ඔවුන්ට අදාළ වෙන්නේ මේක ඕමාන් නොවන අය තමන්ගේ කොන්ට්‍රැක්ට් එක අවසන් කළාගෙන් පස්සේ තමයි මේ තීරණයට අදාළ වෙන්නේ කියලා වාර්තා කරනවා. මේ තමයි ඕමාන් වල තත්ත්වය. ඒත් එක්කම අපි විශේෂයෙන් කිව යුතුයි ප්‍රවේසම් වෙන්න තවමත් ඇඳිරි නීතිය සහ ලිහිල් බිහිම් විතරයි ලෝකයේ ඇති වුනේ. තවමත් මරණ සහ ආසාදිතින් වාර්තා වීම එලෙසින්ම සිදු වෙනවා. උදාහරණ ඉන්දියාව. බලන්න ඉන්දියාවෙ සිදු වෙමින් පවතින ඛේද වාචකය. ලංකාවෙත් අපි ඊටමත් අද උදෑසන වාර්තා කළා වැරදි අසත්‍ය ප්‍රචාරත් පැතිරෙනවා. මේවා නිවැරදි කරගත යුතුයි. කෙසේ හෝ අපි ඔබ සියලු දෙනාගෙන් ඉල්ලන්නේ බුද්ධිමත්ව වැඩ කරන්න. බුද්ධිමත්ව වැඩ කරන තාක්කල් ඔබ ආරක්ෂිතයි. මේ වෙද්දි විදේශගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම සඳහා ඊටමත් ඉක්මනින් කඩිනම් වැඩපිළිවෙලක් යයි. මොකද රට අභ්‍යන්තරයේ සුව වීමේ වේගය බොහොම වැඩි. ඒ අය සුව වුණා කියන්නේ රෝහල් පද්ධතිය ඉතිරි වෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන ටික හිස් වෙනවා. ඒත් එක්කම ඔබට එන්නට පුළුවන්. ඒ නිසා හිත ශක්තිමත් කරගෙන මෙච්චර කාලයක් හිටියා වගේ පරිස්සම් වෙමු. මෙච්චර කාලයක් අපි අල්ලගෙන හිටියා වැඩි. ඒ නිසා මේ දවස් ටිකක් පරිස්සම් වෙමු. ඊට පස්සේ ඔබ හැමෝටම පුළුවන් ලංකාවට එන්න. අපෝ subscribe කරන්න, share කරන්න, තවදුරටත් තොරතුරු ගෙන එන්නට අපසූදානම්.